හයි බොන් හරියටම සතියකට පස්සේ ඔන්න අපි නැවතත් හම්බ වෙනවා. ඉතින් උඟුලෝ ආදරය කරන පැය දෙකමාර ඇතුලේ අද හිතුව පොඩ්ඩක් අමුවෙන් කතා කරන්න ඕනේ කියලා. වෙන්දර වඩා සාම්ප්‍රදායික වචන කැලි ටික ඇංගල් නේ අපිට අමුවෙන් කතා කරලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. මොකද ඉන්න කට්ටියත් එක්ක මේ අද දවසේදී අපිට ලැබුණු ප්‍රතිචාරත් එක්ක ගොඩක් අය අහලා තිබ්බ මේ කට්ටිය එන්නේ නැද්ද? මොකද පරක්කු අල්ලගන්න අමාරුයි මේ කට්ටියව. ඉතින් ගොඩක් කට්ටිය ලංකාවේ වැඩ වෙලා තිනවා. සමහරක් කට්ටිය ලංකාවෙන් පිටුහල් කරලා වෙන රටවල් වලට ගිහලා ඒ රටවල් වලින් පිටුහල් කරලා මෙහෙට ආවට පස්සේ අල්ලගත්ත කට්ටියක් තිනවා. ඉතින් ඒ කට්ටියත් එක්ක අද දවසේදී අපි ලස්සන සංගීතමය දෙහෝරාවක් වගේම බොහෝ දේවල් කතා බහ කරන්නත් ලෑස්ති. ආයි බොන් නර්මදා. ආයි බොන් කාවින්ග. ඉතින් අපි හිතුවා මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ඕගොල්ලෝ කවුරුත් ආදරය කරන මේ අලුත්ම ට්‍රෙන්ඩ් එකක් හැදුනා. මම හිතන්නේ ගේටිකේ ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එකක් ගෙනාපු කීප දෙනෙක් අපේ කොපි චැට් මැද්‍රියට ගේන්න මගේ කාවින්ගගේ. ඉතින් ඒක හින්දම අද දවසේ ඔයගොල්ලන්ගේ ඉල්ලීම හින්දම මේ කට්ටිය ගෙනල්ලා මේගොල්ලන්ගේ මේ පොඩ්ඩක් අපි නොදකපු පැත්ත සහ මේගොල්ලන්ගේ පොඩ්ඩක් කොහොමද මේකට මුල් වුණ කතා හැම අපි පොඩ්ඩක් අහන්න ඕනේ නේද කාවි? අනිවාර්යයෙන්ම. ගොඩක් අයක දැකපු නැති පැති අපි දන්නවා. නමුත් හරි පරිස්සමෙන් ඒ කතන්දරත් අපි අහන්න ලෑස්ති වෙලා නැති අපි ඔබට ආරාධනා කරනවා ඉන්න මේ පැත්තට. යාත්‍රාත් එක්ක සූදානම් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ ආදරණීය හය දෙනා වන්දනලා දෙන්න. මුලින්ම අපි නර්මදාගේ පැත්තෙන් පටන් ගන්නවා. අපේ අරුණ අයියා ඉන්නවා. හයි බොන් කියලා පිළිගන්නවා. හයි බොන්. සෑහෙන කාලයකට පස්සේ මම දැන් අවුරුදු 32ක් විතර ලංකාවෙන් එළියේ ඉඳලා ගිහිල්ලා කියලා දැන් තීරණයක් අරන් තිනවා දිගටම ලංකාවේ ඉන්නවා කියලා. යන්නේ නැහැ. යන්නේ නැහැ. ඉන්නවා. ඒ පැත්තේ වෙච්ච දේවල් කතන්දර ගොඩක් දේවල් තියෙනවා අහන්න. ඊට පස්සේ අපි ආරතෙන් කිව්වා මේ දවස්වල මේ සංසාරේ හරහා බොහෝම ජනප්‍රියත්වය බොහොම ජනප්‍රියයි. ෆයිටින් ස්කිල් සෑහෙන වැඩි මේ. සෑහෙන තියෙනවා මේ දවස්වල. මොකද මට එක්කෙනෙක් දාලා තිබ්බා එයා ළඟින් යද්දිත් අපි චුට්ටක් ඈත් වෙලා යනලු බයල් නෑ කික් එකක් හරි ගැහුවොත් එහෙම විසික් වෙයි කියලා. සතර සිංහ අයිබෝන්. ආදරෙන් පිළිගන්න හිතවතා සහෝදරයා වගේ කොහොම කාලයකට පස්සේ ලස්සන වෙලා මොකදත් ඉන්න හොඳයි වැඩ කරගෙන ඉන්නවා. සතුටුයි ඉතින් වැඩේට එන්න කිව්වට. ජය වකරගෙන හරි කතා කරමු. ඊට පස්සේ ඉතින් මම හිතන්නේ මේ සින්දු නිරන්තරයෙන්ම ඇහෙනවා. ගොඩක් අය කතා බහ කරන්න ගත්තා. ඉතින් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත. ඔහු ගැන කතා කරන්න සංජීව් ලෝන්ලිනස් මං හරිනේ නම කිව්වා. හරි ජයවලුකෝ අයියේ බොහොම ආදරයෙන් පිළිගන්නවා. මේ මීටියට මේ කෙමිස්ට්‍රි ගුරුවරයෙක් සහ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. කොහොමද ජීවිතේ සුන්දරයිද? හොඳින් ඉන්නවා මචං. අවුලක් නැහැ. හොඳින් ඉන්නවා. එලකිරි මචං අයියේ ආදරේ ඒ ආදරේම තියාගමු. ඊට පස්සේ යාටත් එන්න කියලා කිව්වා. ඉතින් එක එක කාලෙට අර ලංකාව ඇතුලේ එක එක පුවත් මවන්න සහ ඒගේ දක්ෂතාවයත් එක්ක මම හිතන්නේ නිරූපණයේ පැත්තෙන් ඒ වගේම නිවේදනයේ පැත්තෙන් එක එක පැතිවලින් දක්ෂතාවය දක්වලා හිරුපෞලියේ සමාජිකාවක් ඉදිරියට කටයුතු කළා. අපේ ඔනාලි සංජන් අයිබෝන්. අයිබෝන් සංජන්. කොහොමද බර්ත් එක? හොඳට තිබ්බද? හොඳට තිබ්බා. මම සතුටු වුණා ගොඩක්. ගොඩක්. බර්ත් එක දවස සතුටු වෙන්නේ නැතුව අඬන්නේ. ඒකයිනේ වැදගත්. ඔයා සතුටු වෙන එකනේ. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපිට හොඳ යාළුවෝ ඉන්නවනේ. ඒ යාළුවෝ මේ සමහර වෙලාවට කියලා යන වෙලාවලුත් තියෙනවා, නොකියන වෙලාවලුත් තියෙනවා. හිටපු ගමන් කියනවා ගිහිල්ලා එනවා කියලා, ගියාට පස්සේ තමයි දන්නේ මේ රටේ ඉන්නේ කියලා. ගොඩක් වෙලාවට කියලා යන්නේ ඉන්දියාවේ යනවා කියලා, පස්සේ තමයි දන්නේ කැනඩාවේ ඉන්නේ කියලා. ඉතින් පැතුම් කොහොමද? අයිබෝන්. මෙහෙමයි. මම සීතලයි. නර්මී මට පොඩි වෙලාවක් දෙන්න මේ පුරා කැනඩාවේ හිටියට කමන්නේ අර ලංකාවේ හිටිය පැතුම් රුක්ෂාන් විදියට ඉන්නකෝ මට ඒ ඇති. ඉතින් මං ඒවනේ මං කවද්ද මම විනාශ කරලා තියෙන්නේ. පොයිසේ පොඩ බර වෙලා වගේ වගේ. මේ බලන්නකො නර්මද. මේ කාලෙකින් හම්බු වෙච්ච නිසා මේ කාවියේ මොකද? මේ සීතල ඇක්සන්ට් එක. නෑ පොඩ්ඩක් දැන් උඹේම ගිහිල්ලා සීතල ඉතල ඇවිල්ලා ඒක වෙන්න තියෙන. මොකද තත්තේ? කොහොමද වැඩ කරන්නේ? ඒක පාට හදිස්සියේ කැනඩාවට ගිහී. ආ දැන් කාවි මේ ආවා ඉතින් මේ මගේ සැලොන් එකේ වැඩ ටික බලලා යන්නයි සහ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඒකත් එක්ක. ඉතින් එන්න බැරි මගේ රටනේ දෙයියනේ මේ කැනඩාව කියන්නේ. ඉතින් ඉතින් කලබල වෙලා උත්තර දෙන්න එපා. තව මේ වැඩසටහන තියෙනවා ඉදිරියට. ඔව් දැන් මේ ටික කියන්න එපා. තව දේවල් තියෙනවා. හොඳයි. බොහොම ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් අද දවසේදී අපි මේ ආදරණීයන් හය දෙනාත් එක්ක කතා බහ කරන්න සූදානම්. කොහොමද ජීවිතේ වැඩ කටයුතු කියලා. මම හිතන්නේ අපි මේ ගොඩක් දේවල් කතා බහ කරන්න. අද গিitar තියෙනවා. මම ආපු ගම බෑන්ඩ් එකේ කට්ටියකින් හැම අයියා දාවේ කියලා. ඉතින් গিitar තියෙනවා. මම අපරද පොඩි නිවාඩුවක් ගන්න තිබ්බනේ කියලා ඉවරලා කියලා. ඉතින් අපි දැන් ගොඩක් දේවල් අඳුන්වලා දුන්න කතා බහ කරපු නිසා මම හිතා අපි පළවෙනි ගීතය අහලා අපි ඊට පස්සේ කතා බහ කරමු. සජීවයි අපේ නම් පළවෙනි ගීතය රසවින්දනය කරලා අපි කතා බහට එකතු වෙමු. අවස්ථාව තියෙනවා. චොකලට් ගෙනාවේ නේ පැතු? තියෙනවා. ෆ්‍රිජ් එකේ. ගොඩක් අය ගෙනල්ලා කියන්නේ ෆ්‍රිජ් එකේ කියලා ඊට පස්සේ නෑ ඉතින්. කාවි
මම දවසල බොහොම මේ ජනප්‍රිය සින්දුවක් මේ අපේ තරුණ පරපුර අතරේ. ඉතින් අපි මුලින්ම හිතුවා වැඩසටහනේ ආරම්භයේදී ඒ ගීතය තෝරාගත්තොත් හොඳයි කියලා. ඛලීෆා ගැන දන්නයි දන්නවා ඛලීෆා කොයි වගේද කියලා ඒකේ අර්ථය මොකක්ද කියන එකත් දන්නවා. එහෙනම් මචං අයියේ ඔබටයි මේ ආරාධනාව. Kauda Khalifa. Khalifa, kohomath api hemoma danna. Adaraniya charithayak kiyunne da Amila. Khalifa me hadenne kohomada ai
කලිෆා මා කවින්ග මේ ඔක්කොමත් ඔය පාන්දර දෙකට විතර ලියවිච්ච එක මයි චාමුයි කෝල් එකකින් ලිව්වේ දැන් දෙකකින් ඉඳන් මම හිතනවා ෆීමේල් මේල් ආයිඩියාස් දෙයක් මික්ස් වුණාම නිකන් අර ආර්ට් සයන්ස් රමණ වෙනවා වගේ එකක් කියලා ඉතින් ඕක ටිකෙන් ටික මාත් භාගයක් ලිව්වා චාමුත් භාගයක් ලිව්වා ඉතින් කොහොමත් ගිටාර් කෑල්ල රෑ මගේ තුරුල ඉන්නේ ඒකත් එක්ක නිකන් ඔය බී මයිනර් එකෙන් මෙලඩි කෑල්ලක් වැටුණා ඉතින් ඕම තමයි සොන් එක ටිකෙන් ටික එළියට ආවේ කොහොමත් මේ මේ ලොකුවට එළියට දාගන්න උමනාවක් තිබුණේ නැද්ද නැත්නම් ඕගනික් රීච් එකක් ගන්න බලාගෙනද හිටියේ මේ මේ දවස් එනකන්ද බලාගෙන හිටියේ නෑ ඇත්තටම මේ කියන්නේ ඒ කාලේ ඔය කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු සින්දුවත් අපි ලියන කාලේ ඔය බෑන්ඩ් එකත් එක්කම අපි කට්ටියකට කරේ ඉතින් ඒත් එක්ක මම ටිකක් මිස් වෙලා හිටියා අයින් වෙලා ටිකක් නිදහසේ හිටියා ටියුෂන් එකත් එක්ක කට්ට කාලේ පොඩි කැලලක් කිව්වද මොන පෙලි හතරක් විතර ඔව් ඔයාගේ ආසාවල් සපුර ගන්නවද අද ඔව් හැමදාම ඔයාට විතරක් අවස්ථාව දෙන්න බෑනේ මයින් එකක් තියෙනවා කතා කියලා රවට්ටන්නේ නේ කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු ආයි මාව හම්බ වෙන්න එන්නේ නෑලු කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු ආයි මාව හම්බ වෙන්න හරි අපි තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න මේ අරුණයි මේ මේ මම පොඩක් කහනකටද මේ ඔයාටත් මතක් වුණාද කට්ට කාලා දාපු කෙල්ල කට්ට කාලා දාපු කෙල්ල කියන්නේ මම අයි ඉස්කෝලේ කාලේ තමයි තියෙන්නේ අයිද මේ 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 ගිටාර් ටික ඔක්කොම අතේ තියෙනකොට මේ මේ මම හිතන්නේ මේකේ මුල ආරම්භය මම හිතන්නේ අපි නදික අයියා තමයි මම හිතන්නේ ඔක්කොම ලේකට එකතු වෙයි කැමති මම හිතන්නේ හරි නේද මට මගේ මතකේ හරි නා නදීක ගුරුගේ තමයි මම හිතන්නේ গিටාර වලින්ම වැඩ දාලා ඔක්කොම පටන් ගත්තේ කියලා මම හිතන්නේ මේ වගේ තැනක ඔයාගේ গিටාර ජීවිතය ආරම්භ වෙන්නේ කොයි කාලෙද මගේ গিටාර ජීවිතය ආරම්භ වෙන්නේ 1980 ගණන් වල ඔයි තමයි ඔකේ පාසල් කාලේ හා ඔව් කිංග්ස්වුඩ් මම කොලෙජ් එකේ කිංග්ස්වුඩ් කැන්ඩි මම ග්‍රේඩ් 9 වගේ තමයි මගේ පළවෙනි গিටාර එක හම්බෙන්නේ අමුතු গিටාරයක් මට හම්බුනේ මගේ කසින් ගේ මේ 7 string රෂියන් গিටාර එක ක්ලාසිකල් গিටාරය ඕකෙන් තමයි මේ මගේ গিටාර කතන්දරේ පටන් ගත්තේ ඊට පස්සේ ඇඩ්වාන්ස් ලෙවල් එනකොට අන්තිම වෙනකොට අපිට කොලෙජ් එකේ බෑන්ඩ් එකක් තිබ්බා කැන්ඩි වල අන්තිම කාලේ බෑන්ඩ් එක පොපුලයි ඒ වෙනකොට මොකද නම බෑන්ඩ් එකේ චෙරිෂ් 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 අදටත් අදටත් මේ ඒ සෙට් එකේ ඉන්නවා කැන්ඩි වල ඒකෙන් දැන් හැබැයි වෙන මූණු තියෙන්නේ හැබැයි මගේ මිතුර රංජිත් ඒ බෑන්ඩ් එක කරගෙන යනවා හැබැයි කාලෙන් කාලට මම ලංකාවට ආපු ගමන් යාළුවත් එක්ක සෙට් වෙනවා ප්ලේ කරනවා ප්ලේ කරනවා ඔව් ඔක තමයි කෙටියෙන් මගේ කෙටියෙන් මගේ හරි මේ ඉතින් අපි ගොඩක් වෙලාවට දකින්නේ හරි අහිංසක මේ නිකන් හරි මේ මේ අහිංසක කියන්නේ මම ගන්නද කියන්නේ සීතල වතුරත් නිවිල බොන චරිත වලින්නේ තනාෂව ඒකට දැන් මේ මම හිතන්නේ මේ මේ චරිතය ගොඩක් චැලෙන්ජින් වට මම හිතන්නේ ෆස්ට් ටයිම් මේ වගේ චරිතයක් කරන්නේ. නේද අපිට ටිකක් ඒක ගැන කියන්න සංසාරමේකේ. ඔවාගේ ඇත්තටම මේ බෑ ඇත්තටම පාර යන්න බැරි තත්වයකට ඇවිල්ලා දිනන මොකද මේ කමෙන්ට්ස් වල උනත් වැටෙන්නේ ඕකේ මරන්න ඕනේ ගහන්න ඕනේ ඕකට ගහන්න බැරිද ඒ වගේ ඒවා වැටෙන්නේ. මේ මම ළඟදී ෂෝ එකකට ගියා අනුරාධපුරේ කියන්නේ මොඩලින් ෂෝ එකකට එතකොටත් මට කට්ටිය කියනවා
අනේ ඔයා නපුරු නෑනේ ඇත්තටම හොඳයිනේ කියලා. ඊට පස්සේ මං කිව්වා නෑ නෑ මම නපුරු නෑ. ඒ චරිත නාට්‍ය චරිත තමයි නපුරු. මේ මම ඇත්තට කියලා. කට්ටිය හිතන්නේ දැන් එලියට ගියාට පස්සේ ඕ නෑ එයා නපුරු නෑනේ වගේ එකක් කලින් නම් හිතන්නේ. ඔයා දැනගෙන හිටියද ඔයාට මේ වගේ ස්කිල් එකක් තියෙනවා කියලා. මොකද කරේ ඒ වගේ අහිංසක චරිත. එතකොට දැන් මේ වගේ පොඩ්ඩක් රෆ් චරිතයක් කරනවා හිතුවද ඔයාට පුළුවන් වෙයි කියලා. හිතන් හිටියද ස්කිල් එකක් තියෙනවා කියලා. මුලින් හිතුවේ නෑ. හැබැයි දැන් හිතනවා දැන් කට්ටිය කියනවා ගොඩක්ම ගැලපෙන්නේ මේ වගේ චරිත කියලා කොහොමද දන්නේ. මොනාලි ඔයාටත් එහෙම තියෙනවද පාරේ යද්දි මරන්න ඕනේ වගේ කියලා එහෙම එනවද කවුරුර කියනවද අවිල්ල මරුවා නම් හොඳයි වගේ කියලා එහෙම කියලා කමෙන්ට්ස් තියෙනවද? දැනට නම් ඒක මොකක්ද ජෝන් සීනා කළා ඊට පස්සේ වැඩ කීපයක් කළා ඊට පස්සේ පොඩ්ඩක් සැඟවි සිටේට සලුත් වැඩක් එළියට දැම්මා මම මේ කියන්නේ මේ පොඩි කාලයක් ඇත්තටම මීඩියා වල එහෙම පේන්නේ හිටියේ නෑ හැබැයි ඉතින් මේ මම මේ මගේ ওই channel එකක් channel එක එකත් මෑතක මගේ වැඩ අප්ලෝඩ් කරලා තිබ්බා හැබැයි මම ඔය ඉන්දියා ගිහිල්ලා හිටියේ අවුරුදු 3ක් වගේ කාලයක් එහෙම පොඩ්ඩක් ඒ වගේ මිස් වෙලා තිබ්බා හැබැයි මේ මේ මම මේ මේ වැඩ කරමින් හිටියා ඒ අතරතුර. හැබැයි මීඩියා වල පේන්නේ නැතුණාට වැඩ කරමින් හිටියා. දැන් තව මගේ ඇල්බම් එකක් මම කරලා තිනවා. ඊළඟ ඇල්බම් එකටත් ඔය ලෑස්ති වෙනවා. මේ වැඩ කරගෙන ඉන්නවා ඉතින්. මේ මේ ඇතරම මේ මේ ජෝන් සීන හදපු කාලේ මචං මේ හැදුවේ පොඩි ළමයිට කෙනේ කාලේ රෙස්ලින් උන්වාදයේ තියෙන කාලේ හින්දාම දේ නම දැම්මේ නැත්නම් පොඩියෙන් ගොල්ලෝ ඒ ආසින්ද දේ මේ මේ ජෝන් සීන කියන නම දැම්මේ නෑ එහෙම ඒ කියන්නේ එහෙම මේ දැන් නිශ්චිත නිකන් අදහසක් තිබුණ නෑ හැබැයි දැන් ඔය රැල්ල ඔක තිබ්බනේ අර මේනියා එක තිබ්බනේ පොඩි මේ මේ රෙස්ලින් කතන්දරේ ඒකත් එක්ක නිකන් ඔළුවේ කැරක්කැරක තිබ්බ දැන් ඕක ආ මෙහෙමයක් යනවා එළිය මෙහෙමයක් යනවා කියලා මට ওই ඩ්‍රාම එකක් රිහර්සල් කර කර ඉන්නකොට ස්ටේජ් ඩ්‍රාම එකක් ඇත්තටම මගේ මේ පාලි දන්නේ නැති මගේ පාලියෝ පාලියා මේ ඒක අපි මේ ෂෝට් ප්ලේ එක කරු කියලා මගේ එකේ මේ මට ගහන එකක් තියෙනවා එහම ඔළුවම ගැහුවා මෙහෙම ඩිස්ක් එකක මෙහෙම ගහන මට ඩාංගාල වැදුනා එක පාට පොඩ්ඩක් අවුල් වුණා මම පොඩ්ඩක් පැත්තකට ලයිටි ඊට කලින් මම ওই වචන දෙක තුන ලියලා තිබ්බේ ඊට පස්සේ ওই গিටාර් ගා හිටිය පාලි ඊට පස්සේ මං කොහොම පොඩ්ඩක් ගහපම් මේ මෙහෙම කියලා මට ඒ වෙලාවේ පොඩ්ඩක් සෙට් උනේ මෙලඩි එක වචන ටික ඔය ඊට කලින් මේ එදා උදේ මම නිකන් ලියලා තිබ්බ ජෝන් සීනා අපේ පොඩි කාගේ ඔළුවට ගහලා මෙහෙම කියලා නිකන් සිම්පල් ඔය ටික ලියලා තිබ්බේ. මේ පස්සේ එදා හවස ගිහිල්ලා තමයි අර මෙලඩියත් ඔළුවට ආවට පස්සේ මම ඊතුරු ටික ලියන්න ගත්තේ. එහෙම තමයි හැදුනේ. බලන්න ඉතින් ඔළුව වැඩිච්ච එකකින් වෙච්ච දෙයක් නේ. මගේ ඔළුව වැඩිච්ච එක. අපි ඔබ සින්දුව කියමු ජෝන් සීනා මේ මේ ඔය සින්දුව ලෑස්ති වෙන. මේ දැන් කැනඩාවට ගියාට පස්සේ සම්පූර්ණ රංගන ජීවිතය අතහැරලා නැත්නම් එහෙ ව්‍යාපාරයක් පටන් ගන්න කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අපිට ආරංචියක් ආවේ සැලොන් PR කියන කේහි ගිහිල්ලා ලියාපදිංචි කරලා එහෙ දාන්න යනවා කියලා කතාවක් ආවා. ඇත්ත දෙකතාව. මේ කතාව නම් තාම ඒ කතාව බොරු. අමූලික බොරුවක්. අමූලික බොරුවක් ඒක. ඉතින් එහෙම තාම කිසිම ප්ලෑන් එකක් මොකුත් නැහැ. අතරම මේ ඉස්සරහට තියෙද කියලා කියන්නත් බෑ. එහෙම දන්නෙත් නැහැ. හැබැයි කැමති. ඉතින් ගොඩක් අය මේ මේ අතර මේ මේ පෙත අහන්න කියලා කිව්ව අතරම දැන් රංගපෑමෙන් හරි නිවේදනයෙන් හරි පැතුම් ආපෝ දකින්න බැරි වෙයිද නැත්නම් ඔන් ඇන් ඔෆ් ලංකාවට යනවා එනවද රමිල අබේසේකර වගේ හැම කතන්දරයකද ඔය ඉන්නේද අතර මේක තාම මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන එක මොකද මේ ඇංගල් දෙක එකක් කරන් කාවෙන් ඔය කොබන්න නෑ නෑ කියන්නේ මොකද කියන්නේ තාම මටත් ඒක මොකද්ද වෙන්නේ කියලා තාම අයිඩියා එකක් නැහැ කාටවත්. ඒත් තමයි ඇත්ත ඉන්නේ. දෙන්න එකට හම්බෙන්නේ. එකම තැන අපි දෙන්නම ඉන්නේ. බලමු නේද ඉස්සරහට තව අනාගතේ ගොඩක් දේවල් තියෙනවා. මියා කිව්වා වගේ ඔළුව පොඩ්ඩක් වද්දගෙන එතකොට කොට කලා ගා ගන්න. ඉස්සරහට කියලා බලමු කවුද හයි. අපි අපි සින්නෝට යමු. සින්නෝ කියමු.
John Cena Awe bodie kaata gahala John Cena Awe bodie kaage olu otta gahala Paadam weda khudne khanne bonne ne Balagattu ati ubalangina Paadam weda khudne khanne bonne ne Balagattu ati ubalangina John Cena Awe podiye kaata gahala John Cena Awe bodiye kaage oluwata gala Dathmiti kanwa Rata rata uheening veri handena Pariyannove Dathmiti kanwa Rata rata uheening veri handena John Cena John Cena Awe bodiye kaata gahala John Cena Awe bodiye kaage oluwata gahala La 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 මොකද්ද කරන්නේ මුට කිව්වා අයියා ගහපන් උඹත් මිට මුලවලා උගේ ඉහ මුල හෙලවෙන්නට ඉවරම නෑ මම දන්නවා John Cena Awe bodiye kaata gahala Tolakata veelain heethale John Cena Awe bodiye kaata gahala John Cena Awe bodiye kaage oluwata gahala John Cena Pethum badula Mittamula ala Appi podi ekkage Oluwatama gahala රෝගී පාපත් සමක් සති දෙකකින් වැස්ලින් නව අංගයේ රෝස රකින්න වෙළඳ නාමය සුවහසක් පරිභෝගික ආදරය දින සානිකව තහවුරු කරන ලද ලංකාවේ ඇති එකම කොලජන් අතරේකිය ග්ලූ කොලජන් තාරුණ්‍ය සපිරි දිදුලන සමාන නිරෝගී කෙස් කලමක් ශක්තිමත් අස්ථිපද්ධතියක් සඳහා ග්ලූ කොලජන් ප්‍රියන ඇඳුම් වල අලුත් පෙනුම රැකගන්න කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක් නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි රුපියල් 225ක වටිනා ඉතිරියක්. ඩව් සමග ඔබත් වෙනස අත්විඳින්න. Zenoy Electrozen Distributors පුද්ගලික සමාගම වෙතින්. හඳුන්වා දෙන Glow and Lovely Gram 15 පැක් එක රුපියල් 199කට.
කැලුම් පවසමින් පිම් හැඟුම් ජීවිතයේ යෞවනයේ දකිනා සුරලඳුන් සිනහසින් මගේ පැතුම් සරසමින් මාදෙනෙතේ මාමනසේ රැඳුනා අත් සැලෙනා රැයි හිඹ සිසිලේ රහසේ ආසේ ඇතෙයිමි මුතු අරුසා සැලුනා තම මැවේ නොපිඳි නොමැකි ඒ මතකි සිතු ලෙසින් සැනසෙමින් නිදහසින් නැලවෙමි මගේ දෙවියේ යුගයි තිබුණා දහසකින් සුවදසු පහසකින් ලදරසින් මෝනයේ සත්සරෙහි දැඳුනා හත් සැලෙනා රැයි හිම සිසිලේ ආසේ ඇතෙයිමි මුතු අරුසා සැලුනා තම මැවේ නොපිඳි නොමැකි ඒ මතකි අත් සැලෙනා සිසිලේ රහසේ ආසේ ඇතෙයිමි මුතු අරුසා සැලුනා තම මැවේ නොබිනි නොමැකි කොයි කාලයක ගීතේ නිර්මාණය වෙන්නේ? මේක නිර්මාණය වෙන්නේ ඇත්තටම මම හිතන්නේ මේක නිර්මාණය වෙන කාලේ 1997. හැබැයි එළියට ආවේ 2010. 2010 වගේ. මේ කවුද ඔකේ ඔක්කොම ඔයාද ලිරික්ස් මේකේ මියුසික් තනුව ඔක්කොම මගේ everything හේමසිර හල්පිට තමයි මේක ලිව්වේ ඉස්සෙල්ලා දැන් හදසල්නා රයේ කියන එක මගේ ඔළුවේ තිබ්බා මේක ඊට පස්සේ ඔක ඒ කාලේ ෆිල්ම් එකකට ගන්න හිටියේ ඊට පස්සේ තමයි මං හිතේ හරි හේමසිරි හල්පිට කියන්නේ ඒ කාලේ හිටපු ටොප්ම රයිටර්නේ ඊට පස්සේ තමයි හේමසිරයට කිව්වේ මේක ලියමු කියලා ඊට පස්සේ මේක කිව්වට පස්සේ දැන් ඇත්තටම මේක පොඩ්ඩක් මගේ ලයිෆ් ස්ටෝරි එකත් එක්ක යන්නේ ඒ කියන්නේ කොලෙජ් එකෙන් අවුට් වුණ කාලෙම ඇඩ්වාන්ස් ලෙවල් ඉවරලා ඊට පස්සේ මට ශ්‍රී ලංකන් බෑන්ඩ් එකක් හම්බුණා කිංග්ස් ඒකත් එක්කම යුරෝප් වලට ගියා බෑන්ඩ් එකත් එක්කම අපි ගියේ මියුසික් වලට යුරෝප් වලට ඊට පස්සේ යුරෝප් වල ට්‍රැවල් කරා අපි අවුරුදු ගාණක් ඒ බෑන්ඩ් එකත් එක්ක ඉතින් ওই ලයිෆ් ස්ටයිල් එකත් එක්ක ආවට පස්සේ තමයි කිව්වේ හේමසිරයගේ කිව්වා මේ මම ඒක කිව්වට පස්සේ ස්ටුඩියෝ එකේ රත්මලන් එතකොට තිබ්බේ මගේ ස්ටුඩියෝ එකේ කිව්වම හේමසිරය කිව්වා මල්ලි මේක නම් මෙතන ලියන්න බෑ අපි යමු එහෙනම් මවුන්ට් ලෙවිනියා බීච් එකට කියලා කිව්වා ඊට පස්සේ තමයි මවුන්ට් ලෙවිනියා බීච් එකට ගිහිල්ලා ඉතින් දන්නවනේ හේමසිරයට පොඩ්ඩක් අර රිලැක්ස් එක ඉඳලා පොඩ්ඩක් උලන් වැදිලා පොඩ්ඩක් රත් කරගෙන ගානට ඊට පස්සේ ඔන්න ලිව්වා සොන් එක මගේ හදසැල්නා ඇල්බම් එකේ මගේ සෝලෝ ඇල්බම් එකේ පළවෙනි ගීතය මේක තමයි රිලීස් කරේ මේකේ වර්ෂන්ස් දෙකක් මම කරා එකක් රොක් අනිත් එක
house nika modern type එකක් කරා. ඕක තමයි කතන්දරේ මේ ගීතේ. තනාෂා මේ. මම දැක්කා මේ අමිල සින්දුව කියද්දි ජෝන් සීන සින්දුව කියද්දි වටනේ 아무තු හිනාවක් ගියා. සින්දුවට ආසද? ආසයි කියන්නේ මේ අය ඇත්තටම කවුරු ගහලා දිනවා වටත් ඒ ගොලුවට නෑ. මතක් වුණා දේ කාලේ යද්දි අම්මත් එක්ක කේන්ති ගියාම දත් මිටි කාගෙන එහෙම ගීපු අවස්ථාවල් නේ මතක් වුණාද? අපේ අම්මා නම් ඕන තරම් ගහලා තියෙනවා. මෙයාටත් නංගි කෙනෙක් ඉන්නා මගේ නංගි කෙනෙක් ඉන්නා. සින්දු කියන එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ වගේ කෙනෙක් ඉන්නවා. ඔව් හරි ලස්සනට කියනවා සින්දු. හරිම ලස්සනයි. මම එයාගේ ෆෑන්. එදත් අක්කේ කිව්වා ඕක. ඔයා මොකද්ද කියන්නේ කියලා ජෝන් සීන සින්දු යද්දි? මොකද කල්පනාවට ආවනේ වට දැන් මොකරේකව කියන්නේ නෑ 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 සංජීවය සංජීවය අපිට චුට්ටක් කියන්න මේ දැන් කොහොමද මේ කෙමිස්ට්‍රි ගුරුතුමේ මේ වගේ කලා අංශයට ආවේ කියන එක උඩයි ඉතින් අරනවා ඒ කාලේ ඉඳන් අපිත් දැන් ඔය ඒ ලෙවල් කරන කාලේ ඉඳන් ගණන් හදාද ඉතින් গিටාර් එකත් ළඟ තියෙනවා පොඩි ෆ්‍රීඩම් එකක් රිලැක්ස් එකක් ගන්න ඉතින් ඒත් එක්ක ඉතින් කෙමිස්ට්‍රි පැත්ත කරන්න අපි බැස්සට හැම පාසලකම ඔය කලා විෂය පැත්තේ ඔක්කොම ජීව විද්‍යාංශය ගණිතංශය සෙට් එක තමයි ජීව මේ කියන්නේ වාණිජංශේ කවුරුත් හිටියේ නැහැ කලා අංශ පැත්තේ. අත්තම කතාව දැන් අපේ පාසලෙත් සිංහල සාහිත්‍ය සංගමේ වැඩිපුරම හිටියේ මේ විද්‍යාංශයනේ ගණිතංශයනේ තමයි. අර කොමර්ස් පැත්තේ එකෙක්වත් නැහැ. කවුරුත් නැහැ. ඒක. මේ කියන්නේ ඒක ඉස්කෝන කාලෙම්ම ඒ එක ඇඟට ආවා. ඔයදී මම හිතන්නේ මොකක් හරි ආට් කාරයක් ඇඟේ ඉන්න ඇති. ඉතින් ඌව එළියට දාන්න ඉතින් අපි මුල් කාලේ ඉඳන් උත්සාහ කරා. ඉතින් හිමින් හිමින් තාමත් කරගෙන යනවා ඉතින් ඇඩරික. අයි ගුරු වෘත්ති ඇතුලේ කොහොමද ලැබෙන ප්‍රතිචාර දැන්? ගුරු වෘත්තියත් සහ දැන් මේ ගීතත් දැන් ජනප්‍රියත්වයට පත් වෙනවා සහ මම කැමති අර එක තැනකදී අයියා කියනවා මේ ලොකුවට මම දැඟුලේ නැහැ කොයි වෙලාවක හරි ඕගනික් රීච් එකක් එනකන් තමයි බලන් හිටියේ කියලා මම ඒ කාලේට හරි ආසයි. හැබැයි ඒක ඇතුලේ ලැබිලා තියෙන මේ තැන ඒක මාරයි. කොහොමද ළමයි කියන්නේද මේ සර් ඇතිස මේ ගණන් හදුවා දැන් මේ සින්දුවක් කියමු කියලා එහෙම කියන්නේ නැද්ද දැන් ගොඩක් දුරට මචං ක්ලාස් එක ඇතුලේ දැන් මං මා රිලැක්ස් එකක් විඳිනවා කියන්නේ මගේ දර්ශනයක් කතා කරන්න පුළුවන් උන්ට පට ගණන් ටිකක් මට නිර්මාණය කරන්න පුළුවන් ඒ ඇතුලේ සොංග්ස් කියන එක ආට් කියන එක ඇත්තටම ක්ලාස් එක ඇතුලේ නෑ මචං උන්ට ඕනේ මෙඩිසින් යන්න උන්ට ඕනේ ඉංජිනේරින් යන්න උන්ට ඕනේ වෙන කෑල්ල ඉතින් ඒ ඇතුලේ තනිකරම ඒ පැය කීපය ගණන් එක්ක මොට්ටු වෙනවා අලුත් නිර්මාණයක. ඉතින් එතනින් බැහැර වුණාට පස්සේ මට මාව හම්බ වෙනවා. හැබැයි ඉතින් මං හිතන්නේ ළමයි හරි ලකි පොළවේ පය ගහලා ඉන්න ගුරුතුමියගෙන් ඔහොම ඉගෙන ගන්න හැමනික අද කාලේ එහෙම දේවල් කියලා දෙන එක අඩුයිනේ. තනිකර රැල්ලට මේ රේස් එකනේ දුවන්නේ. ඔව් ඇත්තටම මමත් දකිනවා ඒක. උන්ගේ බාල પરම්පරාවේ තින්කින් කියන එක මාරයි. උන් අපිට වඩා ඉහළින් ඉන්නවා. අනිවාර්යයෙන්. මාර සතුරුයි ඒක. මට තනිය කියනවා. ආ කියන්න. කියන අපි හගෙන ඉන්නවා. ඔව්. දැන් අපි දැන් මම පොවිදෝස්ටික ඉන්නකොට කැනඩාව වල ඉන්නකොට ලංකාවේ කොල්ල ගොඩක් මට හම්බ වුණා. ඒ අතරේ දැන් අලුත් සින්දු ගොඩක් අපේ ලංකාවේ අලුත් සින්දු ගොඩක් උන් අහන්නේ කියන්නේ අහන්න සෙට් වෙලා නැහැ. හේතුව උන් ගොඩක් කලින් ඇවිල්ලා නැහැ මේ ලංකාවට ඒ වගේ. හැබැයි මම ආව ගමන්ම කිව්ව සංජයට ගිය ගමන්ම මේ සින්දු සෙට් එක අනිවාර්යයෙන්ම ප්ලේ වෙනවා. ඔව්. ජය වෙන්න ඕනේ. තව එකක් අපේ අම්මා බලන් ඉන්න අයියාගේ කන්සර්ට් එකටත් අන්තිමට තිබ්බ අපේ අම්මා තනියම ඇවිල්ලා තිබ්බ අපිට කියන්නේ. හරි ආසයි දැනට එයා බලන් ඉන්නේ. මම හිතන්නේ විශේෂම හේතුව මං එනවටත් වඩා අයියා එන එක තමයි බලන්නේ. ආව ඉතින් ගෙදර හැමදාම දකිනගෙන තනාෂ ඔයාව මේ උදේ නැගිටවත් ඉන්නව දවල් පාරේ උදේ නැගිටගෙන දැක්කම සංජීවයි මට දැන් මෙහෙම දෙයක් අහන්න ඉතන. දැන් සින්දු කරානේ කාලයක්. සින්දු කාලයක් කරා. දැන් එක පාට නිකන් එක පාට ඔක්කොම නිකන් ගිනි පුපුර වගේ එළියට ආවා. මොකක්ද හේතුව? හේතුවක් ඇතර මට හිතා ගන්නත් අමාරුයි මොකක්ද හේතුව කියලා. ඉතින් මට යම් යම් අපහසුකම් තිබ්බා සොංග්ස් කරන්න යම් කාලයක්. ඊට පස්සේ මට ටියුෂන් එක නිසා ඉතින් ඒ ඇරියස් මොනවත් නැහැ දැන්. මුදලුත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ඇතුලේ මම හිතන්නේ අමිල මචං සොංගයක් කරන්න සෑහෙන්න අපි වෙහෙසෙන්න ඕනේ කියලා උඹ අපි දන්නවා. අපි හැමෝම. ඉතින් ඒ ඇතුලේ මම ඔය කරේ ඇත්තරම මේ කලීෆාමු සින්දුවත් එක්ක ස්ටාර්ට් කරේ කට්ට කාලයකින් පස්සේ යම් පරිච්ඡේදයක් එක්ක ස්ටාර්ට් කරේ මට රිලැක්ස් එක හොයා ගන්න තමයි අවංගෝ මම මේ වෙන දෙයකට කියනව නෙවෙයි. ඉතින් ඒක මං හිතනවා මට මා රිලැක්ස් එක සෙට් වුණා මිනිස්සුත් මේක අහනවා ඒකිනුත් මං රිලැක්ස් වෙනවා ඇත්තටම. උන්ගේ ආදරයට අපි මා රිදේට අපිත් ආදරේ ඉතින් හම් වෙන හැමෝම සොංග්ස් අහනවා කියද්දී අපිට පොඩි රිලැක්ස් එකක් සතුටක් තියෙනවා ඉතින් මං හොයන්නේ රිලැක්ස් එක. ඒක ඇත්ත මොකද මේ ගොඩක් කාලවලට ලංකාවේ 98%ක්ම පිටකවරේ බලන්නේ ඇතුළ තීරණය කරන ඉතින් ඇත්තම කතාව. අමියා මේ දැන්
ස්ටේජ් ඩ්‍රාමා පැත්ත අතහැරලා තියෙන්නේ. මඟ පාන්නේ නැද්ද? පානවා. වැඩක් කරනවා. හැබැයි මේ ළඟකදී අපිට සම්බන්ධුන්නේ නැහැ. මගේ අදහසක් තියෙනවා මටම මම්ම මේ පොඩි අර තියෙටර් ගෲප් එකක් වගේ නිකන් මේ වැඩක් එහෙම කීප දෙනෙක් එකතු වෙලා එකතු කරගෙන කරන්න. බලමු ඉස්සරහට එන්න. හරි එහෙම අවස්ථාවක් ඔයා දැන් කරනවනේ. තනාෂර දෙන්නේ මොන කැරක්ටර් එකක්ද ඔය ඩ්‍රාමා එකක් ලිව්වොත්? ලොකු ප්‍රශ්නයක් ඇයි? පොඩ්ඩක් බලන්න වෙනවා. මෙයාට සංජානනට පොඩි වෙලාවක් ගන්න. මේ දෙන්නගෙන් ඔබේ පෙම්වතියට තෝරගන්නේ කවුද කියපන්කො මට ඉස්සෙල්ලම. පෙම්වතියට ඒකත් බලන්න පොඩි වෙලාවක්. මේ බලන්න ඔක්කොම බල බල ඉන්න කිව්වත් බයිට ඔය. සෑහෙන තන වලක. මම කියන්නේ ස්ටේජ් ඩ්‍රාමා එකේ විතරයි හොඳේ. ජීවිත කාලෙම නෙමෙයි මම කියන්නේ ඩ්‍රාමා එකනේ. ඩ්‍රාමා එකනේ. ඩ්‍රාමා එක. මම බැලුව එකපාර පෙම්වතිය. හරි අපි යන් මේ සජීවයි අපි මේ පිටකවර සින්දුවට යන්. ගොඩක් අය ආසාවෙන් ඔයාට අවස්ථාවක් දුන්නොත් ඔයා දැන් අපිට දැනගන්න ලැබුණ ඉදිරියේදී ඔයා ඩ්‍රාම එකක් ප්‍රොඩියුස් කරන්න යනවා කියලා සංජානන. හරිද? ඒකේ ඔයාගේ පෙම්වතාට තෝරගන්නේ අමිල අමිලයිය ගෙනුයි සජීවන් ගෙනුයි අරුන් ගෙනුයි කවුද? මෙයා වුණද මෙයාගේ හිටියන කාලයක් ක්‍රෂර් මේ තුනගේ ඔයාගේ පෙම්වතේ ඔව් පෙම්වතා විදිහට කවද තෝරගන්නේ අලුත් ඩ්‍රාම එකේ වාගේ මේ තුන්දෙනාගේ මයි ස්ක්‍රිප්ට් එක වෙනස් මම ප්‍රොඩියුසර්නි. ඔව්. ස්ක්‍රිප්ට් එක වෙනස් කළා තුන්දෙනාම ගේනවා. තුන්දෙනාම එකපාර ඩේට් කරනවා. තුන්දෙනාම එක්කෙනෙක් කතාරින්නේ නැහැ තුන්දෙනාම ඩේට් කරනවා. වෙල් ඩන්. තුන්දෙනාගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔයාලා මිනිස්සෙක් වෙන්න බෑ. අපි යමු සින්දුවට. මම ප්‍රොඩියුසර් කෙනෙක්. යමයි. කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අවුයි හිල් පාට ගල් තැලුම් මතු උණු තාරවලින් වැහු පන්සිය පනස් ජාතකයම උන්ටයි බණ කිව් ඔලුවටත් වැඩිය බරමයි මිනියට කර ගැහුවේ ඉටුව පෙරලු වටසී පොත දන්න වරාම නටුව දන්නේ මල් වෙනුවෙන් තරාගත්ත සීම එකුව දැකලා චරිතෙලියන ගොඩක් මුන්ට කෝම මේ පපුුව ඇතුලෙ චේගුවේරා ඔසු දලේලා මේ පපුුව ඇතුලෙ චේගුවේරා ඔසු දලේලා කොඩි වැලේ ඉඳන් වල වෙනකන් රණියට හිටි විතුරි වැලි නොවේ හැමදාම පාවුනේ පොරි ටිකමයි වතුරි මලගමක බණ කතාවුන් ගැන කියවුනේ මොන සුතුරේ නර පිටින් ඉගිලිලා යන යකට හීන මලු මල් පිපෙන වාරබූ මැයිසි කැන විසුඳ ගැලු තත් අපි ඇතුන් දුරුසිනා හෙළුයි අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුයි අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුයි අපි පොතට කලින් කවරින් බැලුයි thank you.
හුවවට චේගවේර වගේ මත්වී හිටියට ඔබ්මල්ල වගේ හිත්බල කෝවන් ආදරී Hoban
ඒ සින්දුවේ අද්දි අමිල සිද්ධි දෙකක් වුණා. පළවෙනි සිද්ධිය තමයි අපේ මේ කැමරමන්ලාට ස්තුතිවන්ත වෙන්න ඕනේ ලස්සන ක්ලෝස් අප් එකක් දුන්න තනාෂට බැලුවා නිකන් අමිල දිහා මේම කළා මම තමයි ඔයා ඊළඟ ස්ටේජ් ඩ්‍රාම එකේ පෙම්වතිය වගේ කියලා දුන්න නිකන් මේම කළා ලුක් එකක් ඒක එක දෙක මමයි පැතුම දෙන්නම අපුඩි ගහන්න ගියා පැතුම එකපාරට කියන දැම්ම ගහන්න එපා තව තියෙනවද දන්නේ ෂුවර් නැහැ බඩු කෑල්ල24 ඒක ඇවිල්ලා නයිස් ප්ලේස් එක බීච් ෆෙස්ටිවල් එක වගේ ෂුවර් එකට ගිහිල්ලා තියි බීච් ෆෙස්ටිවල් එකක් තියෙන්නේ ෆුල් චිල් වෙන්න කට්ටි එන්න හැන්දාට තවත් ගොඩක් ආටිස්ට්ලා ඉන්නවා නාද බෑන්ඩ් එක තමයි මියුසික් විරාජ් මාලිංග ප්‍රොඩක්ෂන්ස් තමයි මේක කරන්නේ ඇඩ්‍රේ ඒ කට්ටිය එයාලගේ ටීම් එක මම හිතනවා හොඳට තියෙයි කියලා මම ඔක්කොටම ආරාධනා කරනවා එන්න කියලා ලබිත් එක්ක චිල්ලල යන්න කියලා හන්දාවට තරස මේ ඩිලිෂන් එක වැඩ කරන එක ලේසිද? අතර මං හිතන්නේ අය වැඩ කරන ලේසිම දේශාන් අයත් එක්කනේ. එයා හරි හොඳයි හරි සපෝටිව්. එනෝයින්ම කැරලා මොකද ඩිලිෂන්ගේ තියෙන? එහෙමකක් නෑ. කරදරයක් නෑ සාමාන්‍ය. නෑ දේශාන් අයගේ මං ආසම කැලේ තමයි හැමතිස්සෙම සිරාවට කියන. එහෙම කිය සරවට මොකක් හරි කිව්වම කියනවා මේ කාලේ ඉඳලා තියෙන පොඩි වෙරළු වැටයක් තියෙනවා හිරවැලේ ඒ කාලේ වෙන්න කරපු channel එකක් අතුළු ලස්සන ෂූට් එකක් කරලා තිබ්බා බර්ත්ඩේ එකට අපිට චුට්ටක් කියන්නකෝ මේ වගේ concept එකක් කරන්න හිතුවේ කියලා නෑ ඉතින් ගොඩක් වෙලාට බර්ත්ඩේ ෂූට් එකක් කරද්දී බර්ත්ඩේ තියෙන කෙනා කේක් එකක් අරගෙන බැලුන්ස් ටිකක් අරගෙන ඔහොමනේ ඉතින් කරන්නේ බේසික් නෙනේ ඕ ඉතින් මට නිකන් මම නිකන් කිව්වා යාළුවෙත් එක්ක අනේ මට මේ වගේ concept එකකට කරන්න ආසයි කොල් වට දෙනෙක් දාලා මගේ මේ යාළුව වට දෙනෙක් දාලා මම මැදි ඉඳගෙන චුට වෙන බැරි අප්සෙට් ගියේ කොල් වට බැරි අප්සෙට් ගියේ කොපට බැරි අපි දෙන්නා ඉන්නේ කියලා මාව පැත්තකින් තියන්නකෝ දැන් මේ මෙච්චර මම ඕක දැන් ගොඩක් අය මේ අහන්නත් කියලා තිබ්බා මේ සංජානන්ගේ බර්ත්ඩ් එකේ පැතුම් රුක්ෂාන් කොහෙද හිටියේ කියලා. එදා තමයි ලංකාවට ආවේ නේ බර්ත්ඩේ එක 21 තිබ්බට 22 පාටිය ගත්තේ. නැත්තම් පොයි පොයි ෂූටින් ඉන්නවා මට. ඉන්නද කියන්නකෝ කතා කර එනවනේ. ඔව් දෙනවා නේද. දෙනවනේ. එහෙමනේ යාළුවෝ නේද. යාළුවෝ අනිවාර්යෙන්ම. බර්ත්ඩේ එකනේ තියෙන්නේ. කොහමද ලැබුණ ප්‍රතිචාර ෂූට් එකට මේ සංජාන? ෂූට් එක දෙපැත්තකට තියෙනවා. ගොඩක් කට්ටිය හොඳයි. ගොඩක් කට්ටිය බයිනවා මොන විකාරද මේ කොල්ල වට දෙනෙක් දාලා කියලා මෙහෙමයි. අපි හැමෝටම නිදහසක් තියෙනවා. අපි කැමරේ දේ කරන්න කාටවත් ඕන විදියට අපි ජීවත් වෙන්න ඕනේ නැහැ. මට ඕන කමක් තිබ්බ මේ වගේ දෙයක් කරන්න. ඉතින් මම කරා. මම සතුටු වුණා. මගේ යාළුවෝ ටික සතුටු වුණා. ඉතින් ගොසිප් ගැහුවා නම් මනම් කරා. ගොඩක් තැන්වල වෛරල් වෙලා ගියා ෂූට් එක. මට නම් ඒ ෂූට් එක මාරම ලස්සනයි. මං හරි ආසයි. හැබැයි ওই කමෙන්ට්ස් දාන කට්ටියට අද මේ තුන්දෙනා එකතු වෙලා හොඳ උත්තර ටිකක් සින්දුවෙම කිව්වා කියලා මම හිතනවා මේ මොකද පිටකවරේ බලලා මේ හැමෝම මනිනා මනස එක්ක එහෙම නෙවෙයි අපි ඕන තරම් දැකලා තියෙනවා සුදු ඇඳගෙන බන කියන මිනිස්සු කරන දේවල් ඉතින් ඇත්තට මේ මම මේ සින්දුව අහන ගමන් මම කල්පනා කරේ අර අපිට කටින් අමුඅමු කියන්න බැරි ටික හොඳ ලස්සනට රස කරලා සින්දුවෙන් මිනිස්සුන්ට කිව්වා ඒ කමෙන්ට් කරන කට්ටිය ඒ වහන් හිටියොත් මොලේටයි කියලා හිතනවා ඉතින් මම නිෂ්පාදක දැන් මේ අහනකෝ දැන් ඔයා කියන එක අහලා ඒ කමෙන්ට් කරන අය බය වෙයි අනේ අන්නලෝ යන්නතෝරයි මෙලලා මේ මම ඇත්තටම නිෂ්පාදකතුමාගෙන් පොඩි ලිමක් කරන ඔයා එනවද මෙතෙන්ට හරියට සම්පූර්ණ නිවේදනය කරවා කියන හැඟීමක් ආවේ වඩ මොකද හිතන්නේ මෙයාගේ පරණතභාවය පිළිබඳව වාහ අපි මොකද කියන්නේ පැතුම් අය මේ දෙන්නට නිවාඩුව දීලා අපි දෙන්න උතන්ට යන්නේ කිසි ප්‍රශ්නයක් නැන්නේ එන්න මචං මේ හොට් සීට් එකේ වාඩි වෙන්න කොහොමද එළ වාඩි වෙන්න අම්මෝ අයියේ මේ සරලකම ඇතුලේ මේ ඔබ සරලයි ඒ ඔබේ විදිය ඔබේ අනන්‍යතාවය මේක ඇතුලේ මේ අපි වෙන පැත්තකට ගියොත් ආදරය සම්බන්ධයෙන් සරලකම ප්‍රශ්නයක් කළා නේද මේ කෙල්ලෙක් එහෙම ඇවිල්ලා ආ කියලා නැද්ද පැටියෝ මං වට ආදරේ මචං වගේ කියලා නේද
දැන් මං හිතනවා කාවින්ගේ කියන්නේ රියල් ආට් කාරෙක්ටර් රියල් ආදරයක් උත්තිරන ඕන කියලා. ඉතින් එක එක සිලෙක්ෂන් අපි කොහොමත් හොයනවානේ බා. එක එක සිලෙක්ෂන් අපි එක එක කාලයක සෙක්ස් ඇතුලේ හරි මැදින් ඇතුලේ හරි අපි හොයනවා. ඒක සාමාන්‍ය දෙයක්. කොහොමත් අපේ හිතවතුත් යාළුවෝ දන්නවා ඒක. නමුත් මේ ආදරය කියන එක මං හිතනවා මාර දෙයක්. මියුසික් කාරෙක්ටර් ආට් කාරෙක්ටර් ඉතින් එහෙම දේවලුත් අපේ එහෙම කියලා නැද්ද කවුරුත් ඇවිල්ලා කියලා තියෙනවා. ඒ කියන්නේ ඒවා අපි බොහොම සතුටින් පිළිගන්නවා. ඒවා බැඳීම් කන්ටිනියු කරන්න පුළුවන් නම් අපි කන්ටිනියු කරනවා. අමිල අන්න ඔබ කන්ටිනියු කරනවාද? මගේ දේවල් කියලා. කන්ටිනියු කරනවා අපි කියලා. මම මම ආසිකේ ඒක ලස්සන්ට ත්‍රෝ කරලා ගෙනියන්න මාරපැත්ත. මෙහෙම බොලේ. අමිල තමයි අපි කියලා පෙන්වුවේ. අමිල මොකද හිතන්නේ? කට්ටිය ඊට පස්සේ මෙහෙම හිතනවා. තාමසක් මේ එහෙම ආදර සම්බන්ධතාව ඔය සරලකම ඇතුලේ අපි ඉන්න විදිහත් එක්කනේ ගොඩක් වෙලාවට තීරණය කරන්නේ මේ මේ. අපි නෙමේ එයා ඉන්න විදිහත් එක්ක. කොල්ලෙක් ඉන්න විදිය සාමාන්‍ය අර කියනවා මේ සරලයි කිව්වට ඔක පටන් ගත්තාම තමයි මේ සංකීර්ණකම එන්නේ. ඒකත් ඒකත් හරියට නෑ නෑ ඒක මෙහෙම අපි හරි සරලයි කියලා හිතුවට දැන් අපිට ප්‍රශ්න අහන්නත් අපි එහෙම හරි අහනවා. හැබැයි ඒක අපි හැමෝම දන්නවනේ පෞද්ගලිකව මේක කොච්චර සංකීර්ණද කියලා පටන් ගන්නවා. සහ ඊට පස්සේ ඒක මේ පටන් ගත්තා වගේ නෙමෙයි මේක මේන්ටේන් කරන්න සිද්ධ වෙන එක තමයි පට්ටම අමාරු වැඩේ. බ්‍රෝ අයල කොල්ලේ බ්‍රෝ. හරි ඒ කියන්නේ මං කියන්නේ මේන්ටේන් කරන්න සිද්ධ මේන්ටේන් කරන්න වෙනවා කොහොමද දේවල් ජීවිතේ මේන්ටේන් කරන්න වෙනවා. හැබැයි ඒක නිකන් අර ඔළුවට ඇන ගහලා වගේ තත්යකට නැතුව කරන්න තියෙනවා නම් ඒක තමයි මං හිතන්නේ සරල වෙන්නේ. සිම්පල් වෙන්නේ ඒක තමයි. දැන් අවුරුදු 32ක් ලංකාවෙන් එළිය ඉන්නකොට ඒ මේක ඇතුලේ තිබ්බ ආදරය ගැන කොහමද ඒ රටවල මිනිස්සුන්ගේ ආදර සම්බන්ධතාව ඇතුලේ කොහමද මේ මිනිස්සු ගනුදෙනු කරන්නේ? යුරෝපියන් කල්චර් එක ගොඩක් ෆ්‍රී. ඒක ඕන කෙනෙක් දන්නවා. ඒක ගොඩක් ෆ්‍රී. යුරෝපියන් කල්චර් කියන්නේ ලව් කියන්නේ යාළ කිස් කරනකොට උනත් යාළ ඕන තරඟ කිස් කරන ඕනේ. ඒක අපි දැකලා තියෙනවා. අපිට ගානකුත් නැහැ. කිසි කෙනෙකුට ඒක ගානක් නැහැ. හැබැයි ශ්‍රී ලංකන් කල්චර් එක අපේ වෙනස්. යුරෝපියන් කල්චර් එකේ හුඟක් වෙලාවට අවුරුදු 19 20 වෙනකොටම ලිවින් ටුගෙදර් රයිට්. ඒක තමයි නෝමල් යථාර්ථයේ රටවල්වල. හැබැයි ඉතනින් ගොඩක් අය හොයාගන්නවා තමන්ගේ හරි පාර්ට්නර් කවුද, හරි පාර්ට්නර් වෙන්නේ කවුද, එක්කෝ එයාලා මැච් වෙන්නේ නැත්නම් එයාලා අයින් වෙනවා. හැබැයි දැන් ලංකාවේ ඉස්සර ඉඳලම දැන් වෙනස් ලංකාවේ තියෙන කල්චර් එක. හැබැයි ඉස්සර දන්නෝනේ පේරන්ට්ස්ලා හොයලා දෙනෝ ළමයින්ට එයාලා බන්දලා දෙනෝ එයාගේ පාර්ට්නර් ප්‍රපෝසල්ස් වලින්. හැබැයි ඉතින් ඊට පස්සේ ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. හැබැයි යුරෝප් වල එහෙම නෙමෙයි. දැන් ආදරය කියන එක ගොඩක් ෆ්‍රී දෙයක්නේ. ඒක ඉතින් යුරෝප් වල මම දැක්ක දේ ඒකයි ගොඩක් වෙලාවට. ඒ කියන්නේ තමන්ගේ පාර්ට්නර් හුඟක් වෙලාවට තමන්ගේ හරි පාර්ට්නර් තමන්ට හොයාගෙන යන්න තියෙන ඉඩකඩ වැඩි, නිදහස වැඩි. මම දැක්කා මේ Facebook එක. ලස්සන ගෑන් ළමයෙක් ලස්සන පින්තූර දානවා. හරිම ලස්සනයි. ඒ බැරි. නෑ ඇමිලේ. නෑ ප්‍රීති. ලස්සනයි කියලා කිව්වේ. මම මොකද කිව්වේ? ඒ විදිහම බාත් මංග ප්‍රීති කියලා කරායි. දැන් නෑ ගොඩක් වෙලාවට ඉතින් යුරෝප් වල ඉන්නකොටත් මගේ ගොඩක් ෆෑන්ස් ලයින් අපි හැමතැනම ප්ලේ කරනවා. ඒ කියන්නේ ඔක්කොම පිච්චස් දාන අය ෆෑන්ස්ලද? ඔව් ෆෑන්ස්. ඒ නෑ එහෙම ඉස්සර හිටියේ ඉතින් පොයින්ට් බි නෝටඩ්. මෙහෙම සීන් එක එක කාලයක් තිබ්බේ ඉතින් ෆෑන්ස්ල නැති කාලෙකුත් තිබ්බා. හරිද? හැබැයි පසු කාලිනව දැන් හුඟක් වෙලාවට දැන් ප්ලේ හුඟක් වෙලාවට අපේ ටුවර් එක පටන් ගත්තම ඔස්ට්‍රියා වලින් පටන් ගන්න, ඊට පස්සේ ජර්මනි, ඊට පස්සේ එතනින් අපි ෆින්ලන්ඩ් යනවා ෂිප් එකට. ඒ වගේ ඉතින් ගොඩක් අය යන අතරමඟදී හම්බ වෙන කට්ටියක් ඉන්න ඕනේ. ඉතින් ගොඩක් අයනේ අයිය සින්දුල් රෙඩි වෙන්න අතරමඟදී හැම කවුරුත් හම්බුන්නේ නැද්ද කැනඩාව? අයිය සින්දුල් ලැස්ට් වෙන්න හම්බුන්නේ නැද්ද පැතුම් ඔයාලට? කැනඩාවල් ෆෑන්ස් ලා හම්බුන්නේ නැද්ද? මම මගේ ගොඩ ෆොටෝ දැක්කේ නෑ. අපි පින්තූරයක්වත් ඔයාගේ දැක්කේ නෑ ෆෑන් කෙනෙක්. මට හම්බුන්නේ නෑ නේ. ගොඩක් ඉන්න පින්තූර ඕනේ නෑ ඔයා ගැන කැනඩාවෙන් අපිට ආරංචි වෙන්න. හරිද? මේවා ඉතින් හොඳේ වඩේ වේ කුඩු ඔයා ගන්න. කුණු අපි නෙමෙයි දෙන්නේ. කැනඩාවේ බැහැපු ඉලා ඉඳලා ගිය තැන් ඔක්කොම අපිට කිව්වා වගේ ළඟම හිටපු කෙනා. සුදු නෝනද? සුදු නෝන කියලා මම කිව්වේ නෑ. සුදු නෝන නෙමෙයි. මේ වගේ යාළුවෙක් මොකද තත්තේ? මේ පැත්තේ. පරණ යාළුවෝ හම්බුන්නේ. පරණ යාළුවෙක් එම් හම්බුන්නේ නැද්ද කියලා මං අහුවේ. කොයි යාළුවා ගැනද කිව්වේ? කොයි යාළුවා ගැනද කිව්වේ? මමත් ඒකයි කල්පනා. පරණ යාළුවට කියන්නේ මේ. හරි යංකෝ කැමද? යංකෝ. මේ ඒකනේ නර්මදා එක ෆොටෝ එකක් දාන්න පුළන්නේ. පුළුවන්. නර්මදා දන්නකෝ ඒ කරුණද අපි දෙන්න දැන් කෝලින්ද ලව් පහලක් ඉදලා
මගෙත් එහෙමයි ෆොටෝස් ඔක්කොම තියෙන්නේ එහෙම දැන් දැනගන්න කිව්වයි සින්දුව ආදර ලොවේ අපි හමු වුණේ කඳුලල් සලා යලි වෙන් වුණේ අමතක කරන්න
ඇත්තටම මේ කවදාරි දවසක හිතුවද මේ වගේ තැනකට එන්න මුළු ලංකාවක් මාදරේ කරන එහෙම චරිතයක් බවට පත් වෙයි කියලා පුංචි කාලේ එහෙම හිණියක් තිබ්බද? පුංචි කාලේ කියන්නේ අය ආසාවක් තිබ්බ නිරූපණ ශේෂ්ත්‍රයෙන්. පුංචි කාලේ දැනුත් පුංචි තමයි තිබ්බේ. නිරූපණ ශේෂ්ත්‍රයෙන් ඉස්සරහට එන්න. හැබැයි මං හිතේනේ රංගන ශේත්‍රයේ දිගටම යන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ආසාවක් ආවට පස්සේ තිබ්බා. මුලින්දම් එහෙම ලොකුවට තිබ්බේ නැහැ. හැබැයි දැන් නම් මාර මාස. දැන් කැමති. දැන් මාරම කැමති. ඔකේ. පැතුම්ට එහෙම පුංචි කාලේ තිබ්බද රංගපාන්න ආසාවක්? එහෙම රඟපාන්න ආසාවක් කියලා තිබ්බේ නැහැ. කවු වෙන්නද හිතන් හිටිය පොඩි කාලේ? පොඩි කාලේ නම් පොඩිම කාලේ නම් තිබ්බා ડોක්ටර් කෙනෙක් වෙන්න තිබ්බා. ඒ වගේ අර තියෙනවනේ. සාමාන්‍යයෙන් කියන්නේ ඒ වගේ තිබ්බා. හැබැයි පසු වෙනකොට මම පොලිසියට වැඩ කරා කාලයක් දන්නවා ඒක. ඊට පස්සේ මොඩල් කෙනෙක් වෙන්න මම සාමාන්‍යයෙන් ලස්සන ඉන්න ආසයි ලස්සන අඳින්න ආසයි පොඩි එහෙම ඉන්න ආස කෙනෙක්. ඉතින් මොඩල් කෙනෙක් වෙන්න තමයි මම කැමැත්තෙන් හිටියේ. ඉතින් කොහොම කොහම හරි එහෙම තමයි නේද? කීන කීන වලට ඇවිල්ලා. සජීවයි මේ මේ කෙමිස්ට්‍රි ජීවිතය ඇතුලේ කොහොමද ජීවිතය දැනෙන්නේ? උගන්නන කෑල්ල ඇතුලේ. මචං උගන්නන කෑල්ල ඇතුලේ මට ඒ කාලේ මාවත් දැයෙනවා. ඉතින් කොහොමත් මේ මොන දෙයකටත් এডুকেෂන් කියන එක මම හිතනවා හැම දෙයකටම මාර දෙයක්. ඉතින් ඒක ඇතුලේ මම ඒකත් විඳිමින් ඔය යනවා. කැලණිය ඇතුලේ කොහොමද? කැලණියද? ඔව් අපි දැන් මේ විරාමයේ අතරතුර කතා කළා මේ 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 කැලණිය කොළඹ. ඌ කැලණි කැම්පස් කියන්නේ ඉතින් අපි මේ ඇත්තට ආදරය කරන තැනක් තැලිච්ච පොඩි වෙච්චි වැලිකඩ පෑගිච්චි හොඳ තැනක්. තාමත් ආදරේ ඉතින් ඩිග්‍රී ගත්තට පස්සෙත් අපි තාමත් යනවා මචං කැම්පස් යනවා කියලා මේ මේ ඊයේ පෙරේදත් අපි ගිහිල්ලා සෙට් වෙලා එනවා. ඉතින් අපේ කලින් හිටපු වුණොත් හම්බ වෙනවා. යාළුවෝ ගොඩාක් හම්බ වෙනවා. ඉතින් ඒ අතර වින්දනයක් ලැබුණා. කාඩ් එක මොකක්ද ඒ නමක් තිබ්බද ඒ කාලේ? ඔව් ඒ කාලේ ඔය කට්ට කිව්වා ඊට අමතර ඩ්‍රමා කිව්වා ඔය දෙක තමයි කිව්වේ. කට්ට. හරි අයියේ සින්දුර ලෑස්තින මේ වගේ සින්දුර ලෑස්තිනකම මේ ඉහිදී සාමාන්‍යයෙන් ඔය දැන්
Atter Amerika kan, hehe, orangnya menanti bila, ikut breakdown. Itu asy Switzerland dulu hehe, ya, itu, eva kita mah hehe. Apau meme elliot dan bala perutu ini mono lagi gitu ya? Tino deh meme, langgeng dan tino kak. Eh parah kume cermi, magi alu khatra pas dengeng message kelatan yang rugeng apau ke iba ikat dala ba urdu gana kini kelas hindu ak elliot dan parah kune ekeni meme album me ak kalat iba magi sin nama ak tino ek podi ala experimental type wedak habai deng meme mama ek deng ek atter meme ini suatu rete ekeni godak gihil lana habai dan meme ayar organic crowd setnya kinno, ikahan, ya ahanamu setnya kinno, tapi deh mama alu teng, mana ikah kallatino dewa tak iela, ikah langgatimu balagan pulga. Dewa tak iu gama? Tanasha? Hari, apa sih? Cari aja, apa sih lagi? Thank you.
ඔයා කියන්නේ අපි මේක ඉවර වෙලා වෙන කොහෙට හරි යමු කියලාද නැත්නම් මෙතනින් ඉවර කරලා ගෙදර යමු කියලාද මට ඒක කියන්නේ අපි මේක ඉවර කරනවාද නැත්නම් මෙහෙම දිගටම කරනවාද කියලා යන්නේ පාටිමා සුදුනෝන මැසේජ් එකක් කියලා සංජීවයේ පුංචි ප්‍රශ්නයක් ඉඳලා නෝ සින්දන ඔබට සාමාන්‍යයෙන් බොක්කෙම්ම සින්දුවක් හැදෙන්නේ බූට් එකක් කැම්මද අලුත් ලව් එකක් සෙට් වුණාමද මම හිතන්නේ ඔය දෙකෙන්ම හැදෙනවා ඒ කියන්නේ කොහොමත් ඔය ෆීල් මතනේ යම් ආට් නිර්මාණ ලියවෙන්නෙත් ඒවට මෙලඩි වැටෙන්නෙත් ඔය දෙකම ඇතුලේ ඉතින් මාර ෆීල් එකක් තියෙනවා ඒ ඇතුලේ මොන මොන හරි ඉතින් ලියවෙනවා කාටද මැද වගේ අර අර මේ මේ අමිල කියෝ වගේ මැද කොම්ප්ලිකේටඩ් වෙනකොට සින්දුවක් එන්නේ නැද්ද කොම්ප්ලිකේටඩ් වෙනකොට ලියනවා මචන් නේද ඒ කියන්නේ මේ හැම ඇතුලේම තියෙන්නේ මාර ෆීල් ගොඩක් ඒ කියන්නේ සමහර වෙලාවට අපි සතුට වෙනවා දැන් මේකේ වුණත් කළු සුදු සිද්ධිය සොසයිටි දේවල් ඉතින් ඒ කියන්නේ හැංගීමස්සෙත් හොඳ ඒවා තියෙනව නරක ඒවා තියෙනවා ඉතින් අපි තුමු ගිටාරයක් කතා කරයි වගේ සංකල්පයක් ගත්තත් එහෙමයි ඉතින් හැංගීම් කතා කරයි වගේ ගත්තත් එහෙමයි ඉතින් මම හිතන්නේ ගොඩාක් කවියෝ ගොඩාක් ආර්ට් කාරයෝ ලියන්නේ ওই හැංගීම් මැස්සේ තමයි හරි නේද ප්‍රශ්න ටිකක් අමතක වුණා දැන් මොකද අනේ මේ අනේ අපි යකඩ මනමාලි කිව්වා ඔයා කී අර කිව්වේ ඒවල තිබ්බා කියලා නේ ඔව් ඔව් දැන් මේක දෙකත් මගේ පිටින් දාන්නකෝ හරි මේ අමියා මේ මේ සාමාන්‍ය ජීවිතයේ ආර්ට් කාරයක් විදියට සහ මේ මම ඔයාව දන්නවනේ පෞද්ගලිකව සහ මේක ඇතුලේ ජීවත් වෙනවා කියන කාරණාවත් මම දන්නවා සහ තව මොනවද ඉස්සරහට කරන්න ආසාවෙන් ඉන්න දෙයක් තියෙන්නේ දෙලියට දාන්න බලාපොරොත්තු වෙන ඉන්න දෙයක් තියෙන්නේ මේ මේ මොකද්ද ඩ්‍රීම් එක මම ඇත්තටම නිකන් අර මේ මේ ආර්ට් කියන එක දැන් මම අර මේ මේ මියුසික් හෝ එහෙම අර වෙන් කරගෙන නැහැ නිකන් අර පර්ෆෝමින් ආටිස්ට් කෙනෙක් විදිහට මට එහෙම ආසාවක් තියෙන්නේ ඇත්තටම ඒ කියන්නේ සෝලෝ පර්ෆෝමින් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න පොඩි එක්ස්පෙරිමන්ටල් ටයිප් එකක් වැඩ ටිකක් කරන්න එහෙම වාතාවරණ ඒ කියන්නේ මම වැඩ කරමින් ඉන්නවා මට ආසයි අර මට සෑහෙන නිදහසේ වැඩේ ඒකටම ફોකස් කරගෙන වැඩේ කරන්න ඉතින් එහෙම එහෙම ඉඩක් හදාගන්න එක තමයි මගේ ආසාව තියෙන්නේ ඇත්තටම මට ඒක ફોකස් කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න එක බලමු හොඳයි මොකද මම අමිලව දන්නේ නැහැ සාමාන්‍යයෙන් ගොඩක් එක්ස්පෙරිමන්ට් කළා අවුරුදු 4 5ක් විතර ගන්නවා ඉතින් මයිකට තමයි යව්වේ දාපන් කියලා ඉවර ඉක්මනට අපි යක් මනමාලික චුට්ටක් අහමු මෙන්න පොඩි එකක් දෙන්න මෙයාට යකඩ මනමාලික මේ වාගෙත් පැතුම් සින්දුවට ලෑස්ති වෙන්න ආ ඔව් දැන් මෙහෙම ගියද්දි දැන් තව කමර්ෂල් බ්‍රේක් එකක් දෙමු එහෙමද කියෝ සජෝය මේ මේ
ගොඩක් කලාවට මේ මා අපි හරි සතුටුයි මේ වැඩසටහන ගොඩක් දෙනෙක් නරඹනවා සහ එකට ලැබෙන ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි මම දැන් දවස් ගානක් තිස්සේ මේක හිතේ දින්නවා කියනවද නැද්ද කියලා වෙලලා කියලා දාන කොහොමද දැන් මේ අපි සාමාන්‍යයෙන් වැඩසටහනක් ඇතුලේ අපි කතා කරනකොට අපි එන පරිසරයත් එක්කනේ නර්මදා සහ මම එකතු වෙන්නේ එතකොට ඒක අපි ඒ තියෙන එන්වයරන්මන්ට් එකට තමයි අපි දෙන්න නිවේදක නිවේදිකාව විදිහට මේකට කටයුතු කරන්නේ එතකොට එතනදී අපි සමහරලාට භාවිතා කරන වචන ඇතුලේ අපිට කන්ෆර්ටබල් වචන සහ ඒක ඇතුලේ තියෙන දේවල් එක තමයි අපි මේ කතා කරන්නේ. ගොඩක් වෙලාවට දැන් මේ වැඩසටහන යනකොට මම දැක්ක මට කීප දෙනෙක් පෞද්ගලිකව මම දන්නේ මගේ නම්බර් එක කොහමද හොයාගෙන තියෙන්නේ කියලා. මැසේජ් කරලා තියෙනවා ඔකද මාධ්‍ය මේක උඹ බම්බොලන් කියලා කතා කරන්නේ ඇයි? අරකයි මේක කියලා කමක් නැහැ. ඉතින් ඒක උඹලන්ට දැනෙනේ මේක අපේ කතන්දරේ මේ අපි කතා කරන විදිය. ඒකට මම නම් හිතන්නේ කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනි කියලා. බොහොම ස්තුතියි ආදරයට. මේ හරි ආදරේ තව කියන්න එනවා මම කියන්න නැතුව මේ ඉවසගෙන ඉන්නේ මොකද මෙතන යාට පැන්නොත් එහෙම මටත් මලපන්න කැලක් කෙනේ ඉඳ බොහොම ස්තුතියි ආදරට thank you මචං එහෙම message කරලා තිබ්බට ඉතින් ඒක තමයි අර පිට කවරේ බල්ලන්නේ උංගල හැමදාම තීරණය කළා ඉතින් කමක් නැහැ පන්සිල් පද පහ ගෙදර කියාගෙන ඉන්නේ සාදු සාදු කියලා එච්චර අවුලක් නැහැ මේ 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 මාර වැඩක් කියලා දින්නේ ඒක තමයි මේ අපේ කට්ටියට මට තේරෙන්නේ නැහැ මේ ඒ නිදහස ඉන්නේ නැත්තේනේ නෑ මම ඔක දවස් ගානක් බැලුවා කොහොමද කියන්නේ එළියට දෙන්නේ කියලා ඉවරලා සහ මම ඒත් හිතුවා නෑ කමක් නෑ අවස්ථාවක් දෙමු තේරුම් ගන්න පුළුවන් මේකක්නේ ඉතින් අර අර කවුද කියනා වගේ මිනිස්සුන්ගේ මේ ඔළුව හදා ගන්න බැරුව රටක් ගොඩනගා ගන්න ඉතින් හරි අමාරු ඉතින් කොට කතාව මේ ඉතින් දැන් අපිට ආරංචියක් ආවා ඔයා ෆ්ලයිට් එක එන ගමන් මේ සින්දුව ප්‍රැක්ටිස් කර කර ආවා කියලා. ඔව්. ගොඩක් අය හරි ආසල් කියන්නේ ෆ්ලයිට් එකේ ටීවී එක ඔක්කොම ඔෆ් කරලා තිබ්බලු මම මේ සින්දුව ප්‍රැක්ටිස් කරන්න ගම් මචං. ඔව්. කොච්චර කාල ප්‍රැක්ටිස් කරාද? මේක ගිය පාර කොපි සෙට් එකේ ඇවිල්ලා. ඒක අන්තානික ගිය වඩ අමතුනාද? ගිය පාර කොපි සෙට් එකේ ඇවිල්ලා තේ සින්දුව ගායනා කරා. ඉතින් අද මම හිතුවා ඇත්තට මේ සින්දුව කියන්නේ නැහැ කියලා. හරි මම කැමතියි මේ සින්දුව සඳහා ඔයා සංජානනවත් තනාෂවත් දෙන්නව ලං කර ගන්නවට. ඔව්. මොකද කොහොමද ඊට පස්සෙ මට මගේ ගෙදර තමයි යන්න වෙන්නේ. හරි පැතුමෙන් අපි සින්දුව කියමු. බොහොම ස්තුතියි. අනේ මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපේ එන්න හිටියේ අපේ අර්ජුන් මම හිතන්නේ අසනීප තත්ත්වෙන් හිටියේ. ඉතින් අතරම මේ පැතුම්ට ස්තුතියි. මොකද මේ හදිසි අපි දීපු පණිවිඩයට වැඩ අධිකයි. ඉතින් ලංකාවට වෙලා තියෙන වැඩ ගොඩක් එක්ක. ඉතින් ඒ වැඩ රාජකාරියත් එක්ක අපි කෝල් කරපු නිසා ආවා. හැබැයි ගොඩක් අය ඉතින් රටේ ඉඳලා කියන කතන්දරේ මේකෝ චොකලට් ගෙනාව ෆ්‍රිජ් එකේ කියලා. කමක් නැහැ දැන් සින්දුව කියන්න ඉතින් එන්න. සංජානත් එන්න, තනාෂත් එන්න. සඳලතා ගාව ඉරිමා උදේ සුතුමල් තාලුකා ඇගේ පරිවාර තරුවල් වගේ හඳුට උපමා ඔබයි ලඳුනේ මටයි හැඟුනේ ආදරේ සඳුට උපමා ඔබයි ලඳුනේ මටයි හැඟුනේ ආදරේ I'm not afraid to die.
chetana pim karanna ne priye pim vasana vahinamu e manolo chetana pim karanna ne priye pim vasana palu ratre sandarenu uravam ko rattaran Sadlata payala umal vetgav irimaud kusutumal taruka ake parivar taruvel vage sadut upama obai landune matai hengune adare upama obai landune matai hengune adare la 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 පිහිටෙන් මගේ වියදමින් ගෙවන ජීවිතේ රුපියල නැගත් ඩොලරය බැස්සත් සතේ නෑ අතේ පොලිටිකල් කියා කලටි පොල් කඩා රට මහාමතේ මැරිලත් අපි තව පැකිනාවෙමු රහයි ජීවිතේ මැරිලත් අපි තව පැකිනාවෙමු රහයි ජීවිතේ අම්මා පටරය ඕ ඕ තාරාරා රහට සෙට්ෙමු tararappatta de tarirararappa tararirappa wo wo handahana sinnakareta aragat napuru senasuru sauragraha mandalema jayagat kapuwatat saru හඳහන්න සින්නක් කරේට අරගත් නපුරු සෙනසුරු සෞරග්‍රහ මණ්ඩලෙම ජයගත් කපුවටත් සරු හතුරු මිතුරු වී සිරිවිසිතුරුදී හිටියොතින් මරු කොළවරි අයිලන්ඩ් එකෙන් භාගයක් ඔරුන්ගේ තොරු කොළවරි අයිලන්ඩ් එකෙන් භාගයක් අම්බෝ ඔරුන්ගේ තොරු ආ දෙන්නවන් මාලිය අපුලියක් අම්මෝ දෙන්න 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 කට්ටිම දෙන්න බෝ ඔව්ෝ තරිරරප්පතා තලිරරප්පතා දරරරප්පා හුස්ම ගන්නකොට බෙල්ල හිර කරපු දන්න සමහරු මතක බනට අපේ හොඳම කියනවා අහනකොට මරු අම්මෝ හුස්ම ගන්නකොට බෙල්ල හිර කරපු දන්න සමහරු මතක බනට අපේ හොඳම කියනවා අහනකොට මරු හෙටක් දිනන්නට සිහිනෙන් පවා පාරමී පිරු ආදත් අහිමි අපි තව හුස්ම ගමු ඔක්සිජන් සරු ආදත් අහිමි අපි තව හුස්ම ගමු ඔක්සිජන් සරු ගමු 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 ඔක්සිජන්
දෙනු කන්න වෙලා තින් පරිත්තතරේ තලලලලා තරතරරා ඔයාගේ පිහිටෙන් මගේ වියදමෙන් ගෙවන ජීවිතේ රුපියල නැග්ගත් ඩොලරය වැස්ස තම්ම සතේ නෑ අතේ Political kia kalti pol khada ratam hamathe merilat apitava pakinavemu rahai jeevite merilat apitava pakinavemu rahai jeevite katiyo gevo merilat apitava ambo pakinavemu Rahai jeevite Nice. Ivarai. Hola, apa versi lo nanti berikan teman. Ada anything kiwa wagi meme. Hamudro gollo bana vali nut kiwa. Hadin ne kila mene sunte beri matan meme mene su gita vali nut kiwa hadin ne kila. I think. Nanti nih ada hadin ne tan nih. Mono akran di tini. නේ අනිච්චන් ඉතින් අපි හැම මේ ආපු හැමෝටම wish කරන්න ඕනේ ඉතින් ලස්සනයි හැමෝම thank you very much සජිවය thank you so much අමියා thank you සංජානා thank you තනෂ thank you thank you මචං for the lovely gift chocolate salt thank you අනුරා thank you so much ආ especially කියන්න ඕනේ මේ මාසේ 10 වෙනිදා මේ concert එක තියෙනවා අපේ අමු concert එක මෙයා කියන්න එපා කියලා කිව්වා නමුත් අපි fan කෙනෙක්ින්ද මම fan කෙනෙක්ින්ද මම ආරාධනා කරනවා ගිහිල්ලා බලන්න විහාරමා දේවීගේ තියෙන ඉදට මමත් එනවා මම ticket එක කරන් තියෙන්නේ Dani Warang kita hari ini harus sambemu. Elang ini tapi atas selalu tekak dengan last sila tino. Yes. Apa itu nama glow and handsome? Pirmi katia itu anit pati tino. Glow and lovely. Glow and lovely. Kian nune masar tiak pura apa nama Sri Lanka kanta wangi wiswasi dino. Kanta wangi wiswasi dino. Es, orang orang es andru pehe unama. Itu kota lapak kelal tino. Mana yang ukume ingkar gan nampulang. Ewa game thamai. Pirmi itu tino. Orangnya aurudu tiak pura itu ada deng. Aurudu tiak nene tamu. Wisi hatai ini. Wisi hatai. Wisi hatai ini. Orang Kanada ada di Amerika lagi ni, anda pulang betul. Orang yang gigi liver bela, hepa bici kerana pulang lagi. Thank you. Lasan beti agan, bumi setuju. Glow and handsome, eva game. Glow and lovely. Lovely, eva game apa enchant atau tapi mata kerana, eva game yang lid mata kerana. Enak itu api gigi lenang, api apa udah usah kehambo emu. Mee deng, awal udah usahan itu, api natal ini buku dewal, buku ini lasti kalau tiang ini sama, benda eva game hirut tekeran ini kelar ada nak. Karena sama kerana, hambo emu Jesus Peter Paris mungkin, Harunai, Paris sendiri. Thank you very much. Jaya. Love you. Kalau kesini dem, ibarat kerja mau api berde, kolega non itu, right? Okay. Anda berde nih. Iya. Ada sari meme, sarla itu berde non, right? Suralova kai sitamin. Sana senne mahaniraya kati pev na danne ras pahase galim lolvanne minissa jeevitaye artha na danne Me pili pand sitna, sita vedna vindi sa andure advi mula diviye sahara katre kavata vetki yai to kia kisita matnam. No hege Manuturatam vasasa Minisunne No miniskam gavasa Ai inne Samasit ekapamme No pendinne Minisa Ay minisata minisa Pim nokaranne Me pili pandasitana Sita vedana vindi
Dinisa andure adavi mula divie sahara katere kavata vetahi yai tokia kisita matanam nohage